අයිබෝන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස් තල වෙත මහජන බැංකුව ගැන කෝප් කමිටුවේ හෙලිදරව්ව දැන් අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ එක වාහනයක් නම් තියෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තියෙන එක වාහනයක් එතන මෙතන දෙකක් උනේ කොහොමද නෑ ඒක දීලා නෑ අපි තාම ඒ අයිතිය පවර දෙන්න තීරණය ගත්තේ ඇයි ඔය තීරණය කරන්නේ නැහැ දැන් අරන් ගිහිල්ලා නේද වාහනේ අරන් ගිහිල්ලා අපි ඒක ඉල්ල ගන්න පොහට්ටුව ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැනද ගිහිල්ලා පොහට්ටුවට ඡන්ද ඉල්ලන්න ගම් ඇතුලේ පුළුවන්කමක් නැහැ වේගයෙන්ම අධිවේගී මාර්ග හැදූ යුගය දකුණේ හැඳුනුම්පත් හදා ගැනීම දකුණින්ම දේශීය ප්‍රවෘත්ති මහජන බැංකුවේ හිටපු සභාපති හේමසිරිපනාන්දු මහතා සහ මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර් සේමසිංහ මහතාගේ නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙස කෝප් කමිටුව අද නියෝග කළා මුදල් අමාත්‍යවරුන් දෙදෙනෙකු නොමග යාමෙන් සිදු කර තිබෙන අක්‍රමිකතාව රැසක් කෝප් කමිටුව හමුවේ අද අනාවරණය වුණා කලින් හිටපු සාමාන්‍ය අධිකාරිතුමා අපි මේ 2018 ජූලි මාසේ කැඳෙව්වේ කැඳවන විට විශ්‍රාම යාමට නියමිතව තිබුණා ඔක්තෝබර් මාසේ වසන්ත් කුමාර් මහත්මයා විශ්‍රාම යාන්න නියමිතව තිබිච්ච අයට නැවත මාස 6ක සේවා දිගුවක් ලබා දීමට ඉල්ලීමක් කරා කාර්ක සභාවේ ඊට පස්සේ අපි එදා කාර්ක සභාවේ ඒකමතිකව තීරණය කළා මේ සේවා දිගුව ලබා දෙන්න නොහැකි බව එහෙම තියෙද්දි මෙතුමාට මේ සේවා දිගුව නැවත ලබා දීලා තියෙනවා सेवा दिगो लबादी में निशा वेच्च पाडुव मास हाय के सेवा काले दीर्घ क्रीमिंग बैंकुवट वेच्च पाडुव मिलियन पहलोकुत हार लक्ष दहदास देसिया हेटा हाय कियला विगन का अधिपत्तुमा गनां हदर थी तब मैं के वक्की में काउद बार गा अबे क्रियाल अमत्तुमा अनुमत कर लाती है ना क्रियाल अमत्तुमा अनुमत कराने ක්‍රියා ලැබතුමා දන්නේ නැහැ මේ පොදු ව්‍යාපාර කාර්ක සභාවේ තීරණේවත් මුදල් අමාත්‍යාංශයේ තීරණේවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ තීරණේවත් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ තීරණේවත් මොකද මේ කිසිදු තීරණයක් මේ ලිපිය සඳහන් කළා නැහැ හේමසිරිපාන්ද මහත්මයා මේ ලියුම සඳහන් කරන්නේ ක්‍රියා ලැබතුමාට අතරගත ක්‍රියා ලැබතුමාවත් නොමග යවල තියෙන්නේ මංගල සොමර ලැබතුමාව නොමග යවල තියෙන්නේ අවස්ථාව වෙනුයි මෙතුමා යනකොට වාහන දෙකක් තරම් ගිහිලා තියෙන්නේ බැංකුවේ තියෙන මේ සල්ලි නැති අය නෙමෙයි දබුතුමා බලන්න මම හරිම කනගාටු වෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන්. මොකද කිසිදු වගකීමකින් නෙමෙයි අධ්‍යක්ෂක මණ්ඩලය කටයුතු කළ තියෙන්නේ. නෑ වාහන අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණ එක වාහනයක් නම් තියෙන්නේ. අධ්‍යක්ෂක මණ්ඩලයේ තියෙන එක වාහනයයි. එතන මෙතුමාට දෙකක් උනේ කොහොමද? නෑ ඒක දීලා නෑ. අපි තාම ඒ අයිතිය පවර දෙන්න තීරණය ගත්තේ ඇයි? ඉන්නේ අරන් ගිහින්. ඔය තීරණය කරන්නේ නැහැ සර්. දැන් අරන් ගිහිල්ලා නේද වාහනේ? අරන් ගිහිල්ලා අපි ඒක ඉල්ල ගන්නවා. ඒ කොහොමද? දෙවනි වාහනේ අරන් ගියාට අයිතිය පවරලා නෑ සභාපතිතුමා. නෑ නෑ අයිතිය පවරපු කතාව නෙමෙයි කියන්නේ. අයිතිය පවර කර කිතුලට නැග මිනිහක් කියන කතාව කොයි කියන්නේ? ඉතින් කොහොමද වාහන දෙකක් ගත්තේ? නෑ එතුමාට පාවිච්චි කරන්න දෙනවනේ අද. නෑ වාහන දැන් ඔයාලා කොහොමද තීන්දුව? ඒතකොට දෙකක් අරන් යන්න පුළුවන් උනේ කොහොමද? නෑ අරන් ගිහිලා වාහනේ මාස 6ක් විතර ඉතන තියාගන්න කොහොමද අවශ්‍ය වෙන්නේ? මට පොඩ්ඩක් ප්‍රායෝගික தත්ත්වය පැහැදිලි කරන්න ඉඩ දෙන්න සභාපතිතුමනේ. දැන් මේවැනි අවස්ථාවක දැන් අපිට හොඳට තේරෙනවා දැන්. ප්‍රායෝගිකව එතුමා ඒ වෙලාවේ හිටපු ප්‍රධාන විධායකයා. එතකොට එතුමා යන දවස වෙනකොට එතුමාගේ ඒ බලතල ප්‍රකාරව එක එතන එයා අරන් ගියා එක. දැන් ඔබතුමාත් සාමාන්‍ය අධිකාරිනේ. ඒකින් දොයි පැහැදිලි කිරීම කරන්නේ. නෑ 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 මං මට ඒ අදාළ නෑ. මොකද එයා පෞද්ගලික අංශයෙන් ආපු සභා අධ්‍යක්ෂ කෙනෙක්. හා එහෙම ඉඳන් මෙහෙම ගිරිච්චම කමක් නෑ. දැන් මේ හේමසිරිපාන්දු මහත්මයා අධ්‍යක්ෂතුමා ඔබතුමා අධ්‍යක්ෂකවරයෙක් හැටියට එදා සභාපතිතුමා හැටියට මේ පාර්ලිමේන්තුවේදී කෝප් කමිටුවේ අපේ නිර්දේශය නොදැනුවත්වද මේ නැවත ලියන්නේ මේ නිර්දේශ මොකුත් අතුලත් නොකර මේ ලිපිය. එම්සිමන්ත අපි දැන් ඔය තීන්ද ඔබතුමාලට දුන්න නේද අපි මෙහෙම එකක් ට්‍රේනින් එක කරන්න මාස 6ක් ගත නෙමෙයි. ඔය මාස 6 තමයි මේ බෝනස් එක ආවි. ඔබතුමා ඩිපිඩි ඇත්ත කාරණා. ඔය වෙලාවෙදී දෙවෙනි ඇදිරිට නම් කවදක්වත් ලංකාවේ තියන්නේ මේ දෙවෙනි ට්‍රේන් කරන්නේ. දෙවෙනි පළවෙනි යන්නේ ට්‍රේන් කරන්නේ. කොහොමද ප්‍රින්සිපල් වයිස් ප්‍රින්සිපල් ට්‍රේන් කරවා ගියේ මේක? මාරු විලුවද? මොකද විස්කෝලයක් නෙමෙයිනේ. බැංකුවක් නේ. ඔබතුමා ඒ තරම්ම මෝඩ කෙනෙක්ද? නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිය හිටිනකොට මාස 6 කින් ට්‍රේන් කළා ගන්න. අවුරුදු ගිය බැංකුව වැඩ කළා දිනන මගේ මේ 32 වෙනි වර්ෂය 32 වෙනි වර්ෂයක් ඉදන අවුරුදු 20ක් ඉදන මේ අවමාසයක ඔතන ගිය මිද ට්‍රේන් කරන්න මේ මාස 6 මොන ට්‍රේන් ගන්නද එයාගින් මේ කාටද මේ කියන්නේ මේක කරේ මේ මාස 6 ඇතුළත කරගන්න ඕන වැඩ ටිකක් කරගන්න තියා හිටියා ලැජ්ජ වෙන්න ඕන උතුම්ල්ලා මම මට මේ කරන්න දෙයක් නැහැ කරු ලේකම්තුමා මම වරප්‍රසාද කමිටුවට යොමු කරනවා හිටපු සභාපතිතුමත් ඒ වගේම මේ තීන්දුව ගත්ත ඔබතුමා වෙනුවෙන් මේ තීන්දුව අරගත්ත ආර් සේමසිංහ අතිරේක ලේකම්තුමත් වරප්‍රසාද කමිටුවට යොමු කරනවා මේ මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා අත්නොමතික තීරණයක් ක්‍රියාත්මක කිරීමෙන් රජයට මිලියන 15කුත් 410000ක අවාසියක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන්
මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම දැනුම් දීම සිදු කළ බවයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ITM ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍ය ප්‍රකාශක සභාව පසුගියදා තීරණය කරනු ලැබුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂිත ඉදිරිපත් කළ යුතු බවට එම තීරණයට අනුකූලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහත්මයා අද දිනේදී මැතිවරණ කොමිසම වෙත දැනුම් දුන් ලැබුවා එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු තරඟ කරන බවට එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගත යුතු පළමු නීත්‍යානුකූල පියවර තමයි අද අපි අරන් තියෙන්නේ ඊට අදාළව ඉදිරි කටයුතු ඉදිරිදී සිදු කරනු अपेक्षक संबंधी अदाल कर्म कारण इधी पेवेत्र श्रीलंका निदास पक्षे मध्यम कार्य सभा साकाचाक गतवा नमक मे कटयुक्त फलम नीत्यानुकूल कार्यालय अभी डैर අධිවේගී මාර්ග ඉදිකිරීම වේගයෙන්ම සිදු වූයේ ගෙවිකේ වසර 4 තුලදී බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූර්යාරච්චි මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. දැන් රටකට අධිවේගී මාර්ග සංස්කෘතිය පටන් ගත්තේ 1900 මම දන්න විදිහට 92. එතකොට ඊට පස්සේ වෙලා සක්‍රීයව පටන් ගත්තයි කියලා හිතන්නකෝ 2000 දී මුල්ගල් තිබ්බ. 1-2 වෙනකොට මුල්ගලක් තියලා තිනවා. මේ එහෙම වුණත් දැනට තියෙන අධිවේගී මාර්ග කිලෝමීටර 171 හදලා ඉවරුනේ 2014 දී. ඒ කියන්නේ අවුරුදු 14ක් 15ක් තිස් තමයි 171 හදලා ඉවරුනේ. අපි මේ අවුරුදු 4ට මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ කිලෝමීටර 96.6ක් මහජනායතිර පවරනවා. පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර 10ක් දෙනවා මේ අවුරුද්දේ නොවැම්බර් වෙනකොට. එතන 106යි. ඊට පස්සේ කිලෝමීටර 40ක් එන අවුරුද්දේ මාර්තු වල දෙනවා. එතකොට 146ක් අධිවේගී මාර්ගයක් අපි පටන් ගන්නවා කැලණි බ්‍රිජ් එකේ ඉඳලා. කැලණි බ්‍රිජ් එක හදලා ඉවරනවා 2020 අගෝස්තු මාසෙදී. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආරු මුදලකින් අසංකල්ල ඉවරයි. දැන් අපිට මුල් ගල් තියන්න තියෙනවා පෝට් ඇක්සස් එලිවේටඩ් හයිවේ කියලා වරාය උස්සුව පිවිසුම් මාර්ගය. ඒක කොම ඉවරයි වැඩ කොන්ත්‍රාක්ටර් සිලෙක්ට් කරලා ඉවරයි. ඒ ඔක්කොමත් එක්ක කිලෝමීටර 6ක ප්‍රමාණයක් එනවා ඉඟුරුකඩේ හන්දියේ ඉඳලා වරාය නගරයේ දක්වා. මේ වගේ යෝධ දෙයක් කරපු අවුරුදු 4ක් ගිහිල්ලා බලන්න දැන් හුඟක් ඒවා හදලා ඉවරයි. මෙන්න මේවා කළා තියෙනවා මෙයා බොරු නෙමෙයි ගිහිල්ලා පෙන්වන්න පුළුවන් දේවල්. තම පක්ෂයේ ජනපති අපේක්ෂකයා නියම වේලාවට ඉදිරිපත් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. රුපියල් මිලියන 793ක වියදමින් මොනරාගල දිස්ත්‍රික් රෝහලේ පස්මහල් ශල්‍ය වාට්ටුව සහ ශල්‍යාගාර සංකීර්ණයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මෙම අවස්ථාවට අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර ඇතුළු දේශපාලන නියෝජිතයන් රසක් එක්ව සිටියා. අද මේ මිනිවරු ඇවිල්ලා අද කියනවා ඒගොල්ලෝ අපිට ප්‍රජාතන්ත්‍රවාදී දෙනවලු. මම දන්නේ නැහැ ඒගොල්ලගේ ප්‍රජාතන්ත්‍රවාදී කොයි වගේ එකක්ද දෙන්න හදන්නේ කියලා. ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා නීතිය ආරක්ෂා කරනවලු. කොහෙද සමතුලිත නීතිය තියුනේ මමත් දෙකේ ඉදියානේ. බලාගෙන ඉන්න බැරි ඉඳ තමයි තීන්දුව ගත්තේ එළියට වහින්න. ලැජ්ජා ඉන්න. හිරිගිත ඉන්න. අපි කරන්න පුළුවන් මේ රජය හැම එකක්ම කරා. මේ රජයේ අඩුපාඩු තියෙනවා. මේ රජයේ වැරදි තියෙනවා. ඒ වැරදි අඩුපාඩු නැති ඒවා නැහැ. තියුණු රජයන් හැටියට බලනකොට ඉතාමත්ම අල්පයි. දැවැන්ත සේවයක් මේ රටේ ජනතාවට කරා. මීට අමතරව ගම්පෙරළිය එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා මේවැයි ගම් සිසාරා යමින් අද රංජිත් මණ්ඩුම් මණ්ඩාර මැතිතුම හැමතිස්සෙම මට කතා කරන්නේ මේ රෝහල ගැන වැල්ලවාය රෝහල ගැන බිබිලේ රෝහල ගැන සියලුම රෝගීන්ට පැරණි ගොඩනැගිල්ලේ ප්‍රතිකාර කරනවා අලුතෙන් හදලා දුන්න ගොඩනැගිල්ල විවෘත කරගන්න බැරි තත්ත්වයක් තමයි තිබෙන්නේ. තමුන්නාසලා මේවැනි දිස්ත්‍රික්කවල තමයි අපේ රජය වැඩියෙන් බර දාලා වැඩ කරලා තිබෙන්නේ. දැන් තමුන්නාසලා හිතනවා ඇති මේ ඔක්කොම හරි දැන් කවුද එන්නේ කියලා. හරි වෙලාවට එක්කෙනා එනවා මතක තියාගන්න. අපි අර ඇවිල්ලා නිකන් මේ මේ පල්වි විදියන්නේ. එක්කෙනෙක් ඇවිල්ලා දැන් ඉඳලා දැන් එන්නේ හුලම් බහිනවා යාවි. මොකද යාට ඉතර කල් ඉන්න බෑ. හොඳ එහෙම කුණු වෙලා නැහැ ඉතර කල් ඉන්න. එහෙම ක්‍රමයක් නැහැ. අපි හරියට වෙලාවට දෙන්නම් අපිට අවශ්‍ය අශ්වය. ඒ අශ්වය දිනලා තමුන්නාසලාට නැවත ආණ්ඩුව ඇවිල්ලා අපි ආපහු ඉදිරි වැඩ කටයුතු ටික කරන්න එන්නම් කියලා කියමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ උත්සවයක් කුරුණෑගල නගරයේදී අද පැවැත්ුණා. එෙහිදී අදහස් පළ කළ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මම මගේ කාලය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ මන්දිරවල නෙමෙයි ඔබලත් එක්ක රට සංවර්ධනය කරමින් කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. UNP දිනවන්න එක්සත් ජාතික පෙරමුණ දිනවන්න ඒ නිසා මම හැමෝටම කියන්න කැමතියි මේ රැලිය
කාටවත් විරුද්ධව කරන රැලියක් නොවේයි මේ රැලිය එක්සත් ජාතික පාක්ෂිකින් එක්සත් ජාතික පෙරමුණේ පාක්ෂිකින් මේ රටේ ජනතාව දිනවන්නට තියෙන ජන රැලිය කියන එක මම මතක් කරන්න කැමතියි ඒ නිසා මිත්‍රවරුනි මගේ බලාපොරොත්තුව ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ගරු කරු ජයසූරිය මැතිතුමාගේ එක්සත් ජාතික පක්ෂයේ ඒ සෑම සියලු දෙනාගේ ආශිර්වාදය ලබාගෙන එක්සත් ජාතික පක්ෂයත් රටත් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරපු රණසිංහ ප්‍රේමදාසගේ පුතාට රට ගොඩනගන අවස්ථාව එක්සත් ජාතික පක්ෂය ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා ලංකා විදුලි බල මණ්ඩලය කිසිදු ආකාරයකින් පෞද්ගලීකරණය නොකරන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා ලංකා විදුලි බල මණ්ඩලයේ බෙදාහැරි මංශ 4 මූලස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. පාරිභෝගික ජනතාව වෙනුවෙන් වගකීමෙන් යුතුව ලංකා විදුලි බල මණ්ඩලය රැකගැනීම සඳහා කටයුතු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ගෘහස්ථ මෙන්ම ව්‍යාපාරික ගොඩනැගිලිවල සූර්ය විදුලි බල උත්පාදනය සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරි සතියේදී යොමු කරන බවයි රවි කරුණානායක මහතා කියා සිටියේ. අපි ඒකකයක් දල වශයෙන් රුපියල් 23ට විකුණනකොට අපේ ආදායම රුපියල් 16 ලබා ගන්නකොට අපි රුපියල් 7ක අලාභයක් විකුණන හැම ඒකකයකින්ම තියෙන දල වශයෙන් ලංකා විදුලි බල මණ්ඩලය මේ අවුරුදු 5 තුල බිලියන් 140ක විතර අලාභයක් තිබෙනවා. මේකෙන් කොතරම් සංවර්ධන කටයුතු කරන්න පුළුවන්? කිසිසේත්ම ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණයට ඉඩ දෙන්නේ නැහැයි කියන සංකල්පය මම සිටි. අප අද ඉඳන් හිතන්න පුළුවන් මේ පුනර්ජනනීය ශක්තිය පුළුවන් තරම් හැම අවස්ථාවකම එකතු කරන්න අපි ඒක කළ යුතුයි. අපි වෙන සුමානේ අපි කැබිනට් පත්‍රිකාවක් දානවා හැම අලුත් ගොඩනැගිල්ලකම ගයක් නම් වර්ග අඩි 7500කට වැඩිය තියෙනවනේ ඒකට 120ක් හෝ 25ක් පුනර්ජනනීය ශක්තිය ඒකට එකතු කරන්නම අවශ්‍යයි ව්‍යාපාර ගොඩනැගිල්ලක් නම් අනිවාර්යයෙන්ම 10000කට වැඩි නම් ඒ බිල්ලිමේ බැරි නම් වෙනිත් තැනක පවර් වීලින් හරි ඒ සිස්ටම් එක තුලින් අපි එකතු කරන්නම අවශ්‍යයි පුනර්ජනනීය ශක්තිය තුලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට අධිචෝදනා පත්‍ර බහර් දීමෙන් පසුව අප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කළා. ඒ ඇතුළු අධිකරණ කිහිපයක පැවති නඩු විභාග සම්බන්ධයෙන් තොරතුරු දැන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාල සීමාවෙදී නීති විරෝධී අයුරින් රුපියල් කෝටි 30කට අධික මුදලක් අත්පත් කර ගැනීමෙන් මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇති බවටයි සජින් වාස් මහතාට චෝදනා එල්ලී තිබෙන්නේ. අද පැවති මෙම නඩු විභාගයේදී විත්තිකරු රුපියල් ලක්ෂ 5ක මුදල් අප සහ රුපියල් ලක්ෂ 50 බැකින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහන් කුලතුංග මහතා නියම කළා. එමින්ම විත්තිකරුගේ විදේශ ගමන් තහනම් කර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කෙරුණා. කංජිපානි ඉම්රාන් නැමැතා ලබන නම් වනදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණිවිය මූස්ස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා. කිසල්වත්ත පොලිසියට අනුයුක්ත මධ්‍යම දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයාට දුරකථනින් අමතා බැන තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළවයි සැකකරු මෙසේ ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරුණේ. පොහොට්ටුව වෙනුවෙන් ඡන්දය ඉල්ලීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින්ට හැකියාවක් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මහලේකම්වරයා ඔබතුමාලාගේ මේ දැන් පිරිසක් දැන් මේ ඔබතුමාලා ඉවත් කරන්න තීරණයක් කරන්නේ විනය පරීක්ෂණ කරන්න එතුමාලාගේ විනය පරීක්ෂණ සම්බන්ධයෙන් කොහොමද ඉදිරි කටයුතු නෑ අපි එතුමාලට දීලා දිනවා දින 7ක් කාලයක් ඇතුළත ඔවුන්ගේ ඒ ලිපියට පිළිතුරු දක්වන්න කියලා එතනින් පස්සේ තමයි ඊළඟ පියවර වලට යන්නේ තව පියවර වල කීපයක් අපිට ගන්න තියෙනවා ජාතික ලයිස්ට්‍රින් මන්ත්‍රී ධූර ගත්තට තුමල්ල ජාතිය වෙනුවෙන් තමයිලු පොහොට්ටුවේ සමාජිකත්වයේ ගත්තේ ඒගොල්ලෝ අපි සියලු දෙනාම දන්නවා අපි එක පක්ෂයක සමාජිකත්වයේ ඉන්න ගමන් තවත් පක්ෂයක සමාජිකත්වයේ ගන්නකොට මන්ත්‍රී ධූර වලට අත් වෙන ඉරණම් මොකද්ද කියලා මොන කතා කිව්වත් ඔය කතා වලින් ඒක තීරණය වෙන්නේ නැහැ නේ ජාතිය වෙනුවෙන් වැඩ කරනවා කියලා තමයි ඔක්කොම එහාට මෙහාට යන්නේ ජාතික ලයිස්ට් මන්ත්‍රී ධූරේ අහෝසි කරන්න බෑ එහෙම වුණොත් මේ තුමල්ල නීතිමය වශයෙන් කටයුතු
පාස්කු ප්‍රහාරයෙන් නිපතට පත් වූවන්ට පිරිනමන වන්දි වලින් 95%ක් ගෙව අවසන් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියැල්ල මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා අසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයාද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් කරුණු හෙළි කළා. දැන් මේ 21 වෙනිදා ඇති වුණු පාස්කු ප්‍රහාරයේ 1264 දිනේකට රුපියල් ලක්ෂ 5 ගානේ වන්දි ගවන්න ආණ්ඩුව තීරණය කළ තිබුණයි කියලා තිබුණා. නමුත් අත්‍යවශ්‍ය වශයෙන් වන්දි ගවලා තියෙන්නේ ලක්ෂ 5 ගානේ 20 දිනේකට. කාදිනලුන් නාන්සෙත් මේ සම්බන්ධව දිගින් දිගටම කතා කරනවා. කතෝලික ජනතාව මේ පිළිබඳව කතා කරනවා. අවසානයේ දේශපාලඥයන්ටත් බයිනවා. තොරතුරු 90%ක් ගෙවලා තිනවා. වන්දි. හැබැයි ඔබතුමා කියනවා වන්දි ගව නැහැ වන්දි ගවලා නැහැ කියලා විවාදයක් ගන්න. එතකොට ඔක්කොම හෙලිදරව් වෙන්නේ. ලබන සතියේ අපි දෙන්න සූදානම් ඉක්මන විවාදයක් කරගෙන ඔබතුමා නන්ටි पक्ष नायक राष्ट्रीय විද්‍යාංශයෙන් උසස් පෙළ හදාරන සිසුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. විද්‍යා අධ්‍යාපනයේ ඉහළ නැන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ග සාර්ථක වී තිබෙනවා. පසුගිය වර්ෂවලට සාපේක්ෂව 2018 වසරේ උසස් පෙළ හදාරන සිසුන් අතුරින් විද්‍යා විෂය ධාරාව යටතේ ඒ සඳහා ඇතුළත්ව සිටින සිසු සංඛ්‍යාවේ පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. 2014 වසරේ විද්‍යා විෂය හැදෑරු සිසුන් සංඛ්‍යාව 38042ක් මෙම වසර වෙන විට මෙම සංඛ්‍යාව 41168 දක්වා ඉහළ අගයක් ගෙන තිබෙනවා. ඉන් වැඩි සිසුන් පිරිසක් විද්‍යාංශයට නැඹුරු වී තිබවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. ඊට අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ වැඩසටහන් රැසක දායකත්වයද ලැබී තිබෙනවා. ඖෂධ හිඟයක් සම්බන්ධයෙන් පළවන ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව වෛද්‍ය සැපයුම් අංශය පවසනවා. රෝහල් වලට වෙන් වෙන්ව හෝ අවශ්‍ය ඖෂධ සපයා ගැනීමට ක්‍රමවේද මේ වන විට සකස් කර ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඒටි සුදර්ශන මහතා අද මාධ්‍ය හමුවේ කියා සිටියා. ඇතැම් ක්‍රමවේද සම්බන්ධයෙන් පවතින වැරදි අවබෝධය මෙසේ අදහස් ප්‍රකාශ කිරීමට හේතු බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මැදිම ගබඩාවේ ඖෂධ 350ක් නොමැති බව අසත්‍යයක්. ඒ වෛද්‍ය සංගමය හෝ ඒ නිලධාරීන් කියද්දි මම බැලුවා මේ 0 වෙන්න කොහොමද 350ක්. අපි හඳුනාගත්ත ඖෂධ වර්ග 160ක් තියෙනවා. ඒවා නේම් patient. මේ නේම් patient ඖෂධ සිස්ටම් එකේ හැම විටම තියෙන 0 විදිහට. හැබැයි ලයිස්තුවක් ඇතුලේ ගත්තහම ඒක out of stock විදිහට තමයි පිටත ආයතන වලට පේන්නේ. ඇයි නේම් patient එක 0 වෙන්නේ? නේම් patient එක පටන් ගන්න on request. දැන් අපි භාවිතා කරන සංකල්පය national stock. මුළු රටේම තියෙන stock එක. national stock එක ඇතුලේ 200ක අඩුවක් නැහැ. ඒ national stock එකේදී එක එක රෝ හලට අනන්‍ය ඖෂධ වර්ග තියෙනවා. ඊයේ සුමානේ අපි ගියා හම්බන්තොට කෑගල්ල මහනුවර ඒ ආදි රෝහල් වල. ඒ කිසිම රෝහලක අධ්‍යක්ෂවරයෙක් ඖෂධ හිඟ අර්බුදයක් අපිට කිව්වේ නැහැ. ඔබතුමාලට ඕමනා නම් මේ කියපු රෝහල් වල අධ්‍යක්ෂවරු අමතන්න පුළුවන්. ඖෂධ චිකිත්සක කමිටු වාර්තාව මිනිට්ස් තියෙනවා. ඒ මිනිට්ස් වල සඳහන් වෙන්නේ මොනවද කියලා මම කියන්නේ සත්‍යද අසත්‍යද බව. කිසිම ඖෂධයක් ලංකාවේ නැති වෙන්නේ නැහැ. ඒකට හේතුව ලංකාවේ 150 පුද්ගලික ආංශය සහ රජයේ ආංශය ක්‍රියාත්මක වෙනවා. අපේ ඖෂධ
අයිතම්යන් සංඛ්‍යාව 20000ක්. එතකොට 20000කින් අපි කවුරු හරි කියනවා නම් 100ක් අඩුයි කියන කතාව. ඔබම හිතලා බලන්න 20000කින් 100ක් අඩුයි කියන්නේ සිස්ටම් එකක් බිඳ වැටීම සඳහා වූ සැලකිය යුතු මට්ටමක්ද? මං මේ රටේ සෑම පුරවැසියෙකුටම සංවිධානයකටම කියන්නේ මෙවැනි සංවේදී කටයුතු සංවේදී කාරණා තමන්ගේ අරමුණු සඳහා යොදා ගන්න එපා කියලා ඉතාමත්ම ආයාචනාත්මක. හේතුව රෝහලකට රෝගීන් ගියාම ඔවුන්ට තිබෙන විශ්වාසය අපි පවත්වාගෙන යා යුතුයි. औषध हिंगय पिलिबंद दनगनीमट हो अवश्यतावाक मतु वहाम ए लबागनीमट वेनम एककयाक अदसिट पिहिटु आयति बव माध्यमोट एक्कू राज्य औषध नीतिगत संस्थावे सभापति एमएचएम रूमिस महता पवसनवा मिन निदरियाट मम कियनवा सियलुदम देनाट लंकावे अरहे मेहे एकेक तेंगवल औषध हिंगय अरव नय किला बोरुवट तमंगे वासी संधा हो वेनत वासी संधा कियन नतुव मिन नंबर एक बिंदु आय हेत्त हायाय हेट हतराई हेत्त हतराई हस्य हेत्त हत नंबर कथा कर लोनाम औषधेक प्रश्न धनुन पुलवांग अभी राज्य औषध संस्था वैद्य सप मंशा अभी एकाबद्ध कटयुत कर औषधे वहाम लबादी कटयुत कर ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය සහ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව හෙට ආරම්භ කරනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. දකුණු පළාත් හැඳුනුම්පත් කාර්යාලය විවෘත කරන්නේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බිම්මහලේදී. නොදුරු අනාගතයේදී තක්සේරු කාර්යාල සහ විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයද ගාල්ලේදී ආරම්භ කරන බවයි අමාත්‍ය වජිර අභිවර්ධන මහතා සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල් ව්‍යානී ගුණතිලක මහතා. මින් ඉදිරියට මෙම කාර්යාලයමගින් දකුණු පළාතේ ගාල්ල මාතර හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ජනතාවගේ සියලුම ජාතික හැඳුනුම්පත් අවශ්‍යතාවයන් ඉටු කිරීමට අවශ්‍ය පියවර ගන්න තියෙනා වගේම පුද්දලන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ 50 වසරක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් බැහැරව එක් දින සේවයටදී ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු විධි විධාන යොදලා තියෙනවා. වගේමයි මෙම කාර්යාලයමගින් දිවයිනේ ඕනම කෙනෙකුට එක් දින සේවය අතරේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසලා තියෙනවා. රාජ්‍ය සේවයේ වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා අලුතින් ඉදිකරන ලද තිමල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරෙනු ඇති. ඊට වැය කිරීම මුදල රුපියල් 1,847,000ක්. ආසන 300කින් සමන්විතව අංග සම්පූර්ණ ශ්‍රවණාකාරයක් වාහන ගාල් කිරීමේ පහසුකම් ඇතුළු අංගෝපාංග රැසකින් මෙම ගොඩනැගිල්ල සමන්විතයි. සුස්ති සිංහල චිත්‍රපටයේ මංගල දර්ශනය චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී ප්‍රදර්ශනය කෙරුණා. කුෂාන් විරරත්න අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේට කලන ගුණවර්ධන සමනලි ෆොන්සේකා ඩබ්ලිව් ජයසිරි මොරින් චාරුණී ඇතුළු නළු නිලියන් රසක් රංගනින් දායකත්වයේ ලබා දී තිබෙනවා. එහි මංගල දර්ශනයේ නැරඹීමට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිනි අනුෂා ගෝකුල මහත්මියද කලාකරුවන් විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගුවන්විදුලි නාලිකා ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. එය එළි දැක්වීම අද පස්වරුවේ සිදු කෙරුණේ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී මෙම යෙදවුම එළි දැක්වීම සිදු වුණා. අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් සුනිල් සමරවීර, ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මාලික තල්වත්ත, අධ්‍යක්ෂ ජෙනරාල් ඒරනන්ද හෙටියාරච්චි යන මහතුරු නතුළු පිරිසක් එක්ව සිටියා. අපේ පක්ෂය තුළ ඉතින් විවිධ අදහස් තියෙනවා, විවිධ මතිමතාන්තර තියෙනවා. මොනවා වුණත් ඉතින් මේ පක්ෂය තුළ තියෙන උනන්දුව නිසා තමයි ඉතින් මේවා වෙන්නේ. කොහොමදත් මැතිවන්නේ ලඟ වෙනකොට පක්ෂය ඔක්කොම එකතු වෙලා ඉතින් හරි තීරණයක් ගනී. එක්සත් ජාතික පක්ෂය කවදාකවත් කැඩුණේ නැහැ. මෙවැනි අභියෝගවලට අපි ඉස්සරහත් මුහුණ දුන්නා. නමුත් කවදාකවත් පක්ෂය වැටුන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ දැවැන්ත පක්ෂයක්. මේක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. කෘත්‍යාධිකාරී මණ්ඩලයේත් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් මේ සිවුරුනේ එකතු වෙලා සාකච්ඡා කළා. හරි තීන්දුවක් ගනී. ඔක්තෝබර් මාසෙල विश्वास करना आप ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා. පක්ෂය කවුද ඉදිරිපත් කරන්නේ? මේ පුද්ගලයාට අනිවාර්යයෙන්ම කැප වෙලා එතුමා ජයග්‍රහණ වෙනුවෙන් වැඩ කරනවා. ඇටම් පිටිය පණන්ගල ප්‍රදේශයේ පැතිර ඇති ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදාවේද සහයෝගය ලබා ගන්නවා. එදිරි තවත් පුවත් කීපයක් කෙටියෙන් දකිමු දැන්. බණ්ඩාරවෙල මාතටිල්ල ගල්වැඩුතැන්න කඳුරක්ෂිතේ හටගත් මෙම ගින්නෙන් අක්කර 50කට වැඩි භූමි ප්‍රදේශයක් විනාශයට පත් වුණා. කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් එක්ම මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ.
සංචාරක වීසා මත මෙරටට පැමිණි කොළුපිටිය ප්‍රදේශයේ වැඩබිමක සේවය කරමින් සිටි ඉන්දියා ජාතිකයන් 44 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවයි මෙම වැටලීම සිදු කළේ. මහව සිට කොළඹ කොටුව දක්වා දහවනේ වූ කාර්යාල දුම්රියේ කාන්තාවන් සඳහා වෙන් වූ මැදිරිය ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම පිරිසට දඩ මුදල් නියම කළ බවයි දුම්රිය ආරක්ෂක අංශය සඳහන් කරන්නේ. මැදිරිගිරිය කහඹිලියා ඔය හා විජයපුර යන ගම්මානවලට වනාලි පැමිණීමෙන් ජනජීවිතයට දැඩි බාධා ඉල්ල වී තිබෙනවා. අලිවැට කඩා බිඳ දමමින් මෙම වනාලීන් ගම්මානයට ඇතුළු වී තිබෙනවා. ඇතැම් වනාලීන් නිවාසවලට හා වගාවලටද හානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරණයක් කැඳවා නොමැති අවස්ථාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයෙකු ලෙස නම් කිරීම මුක්ත ක්‍රියාවක් බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසනවා. දියුලපිටිය ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් පිරිසක් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. අපි කවුරුත් එක්තු වෙලා එකම අපේක්ෂකෙක් හොඳ අපේක්ෂකෙක් හදාගෙන අපි ගමන යන්න ඕනේ. තාම ජනාධිපතිවරණය ප්‍රකාශ කරලා නැති අවස්ථාවක අපි ජනාධිපතිවරණයට අපේක්ෂකෙක් කියන එක මෝඩ වැඩක්. ඒක අපේ හිතාදර මිත්‍ර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අද ඒක කරලා අද විශාල දුකක් විඳිනවා. එතුමා යන යන තැන එතුමාට බොහෝ ප්‍රශ්න අහනවා. මම ගෝඨාභය මහත්තයාගෙන් අහන්න කැමති, ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණොත් ආර්ථික කටයුතු ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයාමද, කථානායක චමල් රාජපක්ෂ මහත්මයාමද, බස්නායක නිලමේ ශශීන්ද්‍ර රාජපක්ෂ මහත්මයාමද, තරුණ කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහත්තයාද, අගමැති කවුද? එතකොට හිටපු කට්ටියම නෙමෙයි. මාල කඩා ගන්න ඇමති කවුද? එතනෝල් ඇමති කවුද? පරණ බෝතලයට අර අලුත් වයින් ටිකක් දානවා වගේ තමයි. ජනාධිපති කෙනෙක් තෝරගන්නවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයි. හිටිය මරකල්ලිය තමයි ජනතාව විසින් 2015 ගෙදර යව්වේ. අයවැයෙන් 165ක් වෙන්නුනේ රාජපක්ෂ වරුන්ට. මේ සමගින් ITM රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk